කුමාර් සංගකාර කියන්නේ ලංකාවේ වගේම ක්‍රිකට් ලෝකයේම ගොඩක් ගෞරව කරන චරිතයක්. සංගට මේ විදිහට ලෝකෙම ගරු කරන්න හේතුව තමයි ඔහු සතු දක්ෂතාවය වගේම සංගට තියෙන දැනුම. සංගකාර ක්‍රිකට් පිටියට අත්පොත් තියන්නේ මහනුවර ත්‍රිත්ව විදුහලෙන්. ඒ විදිහට ක්‍රිකට් පිටියට එන සංග ක්‍රිකට් පිටියෙන් සමුගන්නේ ලංකාවේ වැඩිම එක් දින ලකුණු ලාභියා වගේම වැඩිම ටෙස්ට් ලකුණු ගත්ත ප්‍රතිකරුවා විදිහට. සංග වගේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩකයන් කීප දෙනෙක්ම දායාද කළ පාසලක් තමයි ත්‍රිත්ව විදුහල කියන්නේ. වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නිරෝෂන් දික්වැල්ල ලයිරු කුමාර් කියන්නේ ත්‍රිත්ව විදුහලෙන් ක්‍රිකට් පිටියට පය ගහපු ක්‍රීඩකයෝ. ත්‍රිත්ව විදුහල ගැන මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩකෙක් නිසා වැඩිපුර අහන්න ලැබෙනවා. ඒ ක්‍රීඩකයා අපි මුලින් කියපු එක ක්‍රීඩකෙක්වත් නෙමෙයි. ශ්‍රී ලංකා 19 පාල කණ්ඩායම නියෝජනය කරන හසිත බෝයේගොඩ නිසා තමයි මේ දවස්වල ත්‍රිත්ව විදුහල ගැන වැඩියෙන් කතා වෙන්නේ. හසිතත් ත්‍රිත්ව විදුහලෙන් තමයි ක්‍රිකට් වලට පය ගහලා තියෙන්නේ. හසිත කෙන්යා කණ්ඩායමට එරෙහිව තිබුණු තරඟයක ලකුණු 191ක් ලබාගෙන 19 පාල ශ්‍රී ලංකා ක්‍රීඩකෙක් ලබාගත්ත වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගන්න සමත් වීම එක තමයි හසිතට මේ තරම් ජනප්‍රියත්වයක් ඇවිල්ලා තියෙන්නේ. හසිත මේ වාර්තාව තියද්දී බිඳ වැටෙන්නේ භානුක රාජපක්ෂ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලකුණු 154ක් ලබාගෙන තියලා තිබුණු වාර්තාවක්. කුමාරි මේ වාර්තාවෙක කවුරුත් හසිතට සුබ පතද්දී සංඝ අපූර්ව සුබ පැතුමක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ ලකුණු 199ක් ගත්ත එකට විතරක් නෙමෙයි හසිත උසස් පෙළ විභාගයෙන් ඒ හතරක් වාණිජංශයෙන් ලබාගෙන පෙන්පු දක්ෂතාවයටත් සංඝ සුබ පතලා තිබුණා. හසිතටත් සංඝට වගේම අධ්‍යාපනයෙන් වගේම ක්‍රිකට් වලනුත් දුර ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා අපි සුබ පතමු. ක්‍රිකට් පිටියේ සිදුවන මේ සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන subscribe button එක click කරලා අපි subscribe කරන ගමන් යාළුවෙකුට බලන වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.